අයිවන් ඔබලා අදත් එකතු වෙලා ඉන්නේ හවුස් ප්ලෑනට් එකේකත් එක්ක. ඉතින් අද දවසේ ඔයගොල්ලෝ එකතුනේ පහුගිය වීඩියෝ එකෙන් අපි කතා කරලා ඒකේ ඉදිරි කොටස දැනගන්න. ඒ කියන්නේ අපි මේ වෙනකන් ෆවුන්ඩේෂන් එක දාලා ඉවර වෙනකන් ගියේ හදලා ඉවරයිනේ. ඉතින් අපි දැන් මේ කතා කරන්නේ අපි ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ ඉදිරි කොටස හදන්නේ කොහොමද කියලා. ඒකෙදී මෙන්න දැන් කියන්නේ බිත්ති බඳින කොටසට තමයි අපි ඔන්න ඇවිත් තියෙන්නේ. බිත්ති බඳින කොටසින් ගෙදර වියදම 10,10,000ක් 15,000ක් විතර වැඩි වෙන්න පුළුවන් දැනක් තමයි ඒ කියන්නේ. ඒක ඒ කියන්නේ බිත්ති බැඳහම ගාණ වැඩි වෙනවයි කියන එක නෙමෙයි. බිත්ති හරියට බැඳගත්තේ නැත්නම් ඒ වගේ ගාණක් වැඩි වෙනවයි කියන එකයි මෙතනින් අදහස් කරන්නේ. මොකද ඇත්තටම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි එස්ටිමේට් කරන්නේ මිලිමීටර 10ක් මිලිමීටර 15ක් අතර තමයි එස්ටිමේට් කරන්නේ. කපරාදුව ගහන්න බිත්ති බැඳලා ඉවර වෙලා කපරාදුව ගහන්න. හැබැයි ඔයගලගේ බිත්ති ඇදේට බැඳුනොත් බැඳුනොත් බාසු නැහැලා ඔයගලන්ට ඔන්න ඔය ප්‍රශ්නේ ඇති වෙනවා. මිලිමීටර يعني අඟල් 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 එකමාරව දක්වා කපරාදුව වැඩි වුණොත් එහෙම ඔන්න ගාණ දෙගුණ දෙගුණ වෙනවා කපරාදුවට යන. සාමාන්‍ය වර්ගනේ 1000ක ගෙදරක රුපියල් 1,05,000ක් වගේ යනවා කපරාදුවට. ඉතින් මේ 1,05,000 ඔයගලන්ට ඉතුරු කරගන්න මේ කියන්නේ 1,05,000ට වඩා යන එක නවත්ත ගන්න පුළුවන් මේක හරියට මොනිටර් කරලා. ඉතින් අපි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ ඇත්තටම ගෙදරක හදන්න අමාරුම කොටස කියලා කිව්වනේ මම මේ අපි හදන්න ඉවර හදන්න පටන් ගන්න. ඉතින් අපි මේ වට මේ වැඩබිමේ වට පිටාවට දැන් හොඳට හුරු වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි කලින් කතාවේ නැවැත්තුව දැනින් පටන් ගමු. ඒ කියන්නේ වෝල් සෙටින් අවුට් එක කරගෙන යන්නේ කොහොමද කියන එක. දැන් ඔයාලට පේනවා මෙන්න මේ තියෙන අපි මුලින්ම මේ ගෙදරට එස්ටිමේට් කරපු දේ estimate කරපු BOQ එක මෙන්න මෙතනම පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අපි කලින්ම තීරණේ plan එක අර විදිහට plan එක ඇඳලා තියෙනවා. plan එකෙන් පස්සේ මෙන්න මේ විදිහට අපි දකිනවා ඒ plan එකට ගියේ හදනවා නම් කොච්චර මුදල් ප්‍රමාණයක්ද අපිට බිත්ති බඳින එකට වැය වෙන්නේ කියලා. ඊට පස්සේ ගත්තොත් එහෙම බිත්ති බඳින්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඇස්තමේන්තුව අපි හැම බිත්තියක්ම වෙන වෙනම විස්තර කරලා කරලා දෙනවා. මම කලින් වීඩියෝ එකේ නවත්තපු දැනදී ඔයගලන්ට කිව්වා හැම පුංචි පුංචි වෝල් එකකටම අපි වෝල් ID එකක් දීලා තියෙනවා. එතකොට ඒ මම මේ කලින් කිව්ව විස්තරයට අනුව තමයි මෙතන මේ දාලා තියෙන්නේ. අපි ඇස්තමේන්තුවට අනුව හැම බිත්තියකම වෙන වෙනම විස්තර අදලත් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ දොර ජනෙල් ලින්ටල් වෙන වෙනම තියෙනවා නම් ඒ ගැන හැම විස්තරයක්ම අපි මෙන්න මේ කලින් පෙන්නපු BOQ එකට අතුලත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් බිත්ති බඳින්න වෙළඳපොලේ තියෙන බ්ලොග් ගල් වලට ඇස්තමේන්තු කරලා සිස්ටම් එකට දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි සමස්තයක් විදිහට ගත්තාම බ්ලොග් ගල් වල සාමාන්‍ය සයිස් එකකුයි ඒකට යන සාමාන්‍ය මුදලයි තමයි දාලා තියෙන්නේ. නමුත් පැත්තෙන් පැත්තට එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔබලගේ පැත්තේ තියෙන සයිස් එකට අනුව ඒ වගේම තමයි තියෙන මුදලට අනුව අපි මේක අප්ඩේට් කරලා දෙනවා. ඔයාලා මිලදී ගන්න කඩවල හරි බ්ලොග් වලට අනුව හරි අපි මේක ස්ටිමේට් එක ඇඩ්ජස්ට් කරලා දෙනවා වගේම සයිස් එකත් ඒ විදිහට ඇඩ්ජස්ට් කරලා දෙනවා. හරි මේ තියෙන්නේ 3D plan එක. අර මම ඔයගලන්ට කලිනුත් කිව්වා 3D plan එකේ වටිනාකම. මොකද 2D plan එකෙන් මෙච්චර ඩීටේල් එකක් ඔයගලන්ට කවම දාවත් ගන්න බෑ. 3D plan එකෙන් තමයි මේ ඩීටේල් එක ගන්න පුළුවන් එකම වීඩියෝ ඔයගලන්ට. ඉතින් මේ විදිහට සරලව අපි ඔයගලට දෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට තේරෙන්නේ බාසුන් නැහැ විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට තේරෙන විදිහට අපි මෙන්න මේ විදිහට පැහැදිලිව හැම බිත්තියකටම අදාළ උස වෙන වෙනම දෙනවා. එතකොට ඔයගලට ආයේ plan එක ඇඳපු කෙනාට කතා කරන්නවත් බාස්ට ඕන විදිහට මේ ගෙදර උස තීරණය කරන්නවත් ඒක ඕනේ නැහැ. ඔයගොල්ලෝ තීරණය කළා ගත්ත තීරණේ ඒ විදිහටම කරගෙන යන්න විතරයි ඔයගලට තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ කොටසේදී අපි සැලකිලිමත් වෙන වැය යුතු කාරණා ගොඩක් තියෙනවා. වියදම අඩු වෙන්න, නිවස ඇතුළේ රස්නයන් වෙන්න, මොකද ගොඩක් අය තීරණ ගන්නවා ගෙදර හයිය රඳාපවතින්නේ, සවිශක්තිය රඳාපවතින්නේ බිත්ති වලින්ද. ඊට පස්සේ ගෙදර රස්නේ අඩු වෙන්න බිත්ති වලින්ද. ඊට පස්සේ බ්ලොග් ගල් බිත්තියකට වඩා දෙගුණයක් විතර වියදම යනවා ගඩොල් බිත්ති වලට. හැබැයි ඒ වැය කරලා බඳින ගඩොල් බිත්තියෙන් අපිට දෙගුණයක් ශක්තිය ගන්න පුළුවන්ද? ඒ වගේම තමයි දෙගුණයක් රස්නේ අඩු කර ගන්න පුළුවන්ද? ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ මුලම් හැමන දිශාව සහ ඉඩමේ ගස් වලින් ගෙදර රස්නේ අඩු කර ගන්න පුළුවන් නේද? ඒක කල්පනා කර මම මේ ඔයගලන්ට කියන්නේ ඔයගොල්ලෝ ගෙයක් හදනකොට බිත්ති බඳින කොටසට එන්න දැන් මුලින්ම plan කරන කොටස මම මේ කියන්නේ. මුලින්ම plan කරද්දී ඔයගොල්ලෝ මේවා හිතන්න. මේකට දෙගුණයක් වියදම් කරනවාද? ගස් කොළන් වලින් අපිට පොඩි සිසිලසක් ගන්න පුළුවන් නේද? මේ හැමදේම හිතලා තමයි ඔයගොල්ලෝ මෙන්න මේ කොටසට plan කරන්න එන්න ඕනේ. එහෙම හදපු plan එක තමයි අපි ඊළඟට මෙන්න මේ මාතෘක ගන්නෙ. එදට මම ඔයගලන්ට කලිනුත් කිව්වා
කලින් විස්තර කරනකොට කිව්වා මේකේදී වියදම අඩු වැඩි වෙන්නේ කොහොමද කපරාදුව මිලිමීටර සාමාන්‍යයෙන් අපි 10 ඩෙස්ටිමේට් කරලා තියෙනක අඟල එකමාරු ගන්න මිලිමීටර 25 30 වුණාම කොච්චර ගාණක් වැඩි වෙනවද ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම හොඳ බාසුන් නැහැ කෙනෙක් මේ වැඩේට තෝරගන්න ඕනේ මොකද බාසුන් නැහැ හොඳ නොවි අපිට මේ වැඩේ හරියට කරගන්න බෑ ඒකෙදී ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ළඹයක් නමුත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේක හරියට හොඳටම බලනවා නම් ඔයගොල්ලන්ට අඩි 10ක් වගේ උසට ස්පිඩ් ලෙවල් එකක් හදාගත්තා නම් ඇත්තටම මේක හොඳටම බලන්න නම් බිත්ති හරියට කැලින් ලෙවල් එකට තියනවාද කියලා අනිත් එක තමයි අපි කලින් කිව්වා වගේ දැන් සාමාන්‍යයෙන් අනිත් ඒවා නම් අපි කරගෙන යද්දී ඒක චෙක් කරාට පස්සේ ඕකේ අවුලක් නැහැ. ගොඩක් වෙලාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේක හිම කරන්න බෑ. මේකෙදි අනිවාර්යෙන් බිත්ති බැඳලා ඉවර වෙනකම්ම ඕගලන්ට TO කෙනෙක් හරි සුපර්වයිසර් කෙනෙක් හරි ඉංජිනේර කෙනෙක් හරි මේ සයිට් එකේ ඉන්නව නම් තමයි වඩාත්ම හොඳ. මොකද බිත්ති බැඳගෙන යනකොට හැම බිත්තියක්ම ලෙවල්ද කියන එක නිතරම බලන්න ඕනේ. නිතරම චෙක් කර කර ফুল ටයිම් මේගොල්ලෝ ඉන්න ඕනේ සයිට් එකේ. ඒක හැමතිස්සෙම චෙක් කරලා කරලා තමයි ඔයගලන්ට පුළුවන් මේක හරියට කියලා බැඳගන්න. ඊට පස්සේ මට ඔයගලන්ට කලින් කියන්න අමතකුණා අපි ෆවුන්ඩේෂන් එකේදී ටයි බීම් දාන වෙලේදී අපිට පුළුවන්. ගෙදර මම කිව්වේ ඔයගලන්ට අපි සම්පූර්ණ ඩීටේල් එක දෙනවා කියලා ලින්ටල් සයිස් එක ලින්ටන් වලේ දාන්න ඕනේ කොච්චර කෑලි දාන්න ඕනේ ඒ විස්තරي සම්පූර්ණ දෙනවා කියලා මේක අදාළ වෙන හැබැයි තට්ටු දෙකේ ගෙදරට. ඔකේ. මොකද තට්ටු දෙකේ ගෙදරක ලින්ටන් තමයි අපිට කලින් දාලා තියාගෙන පස්සේ ගියේ බිත්ති බඳිනකොට ඒවා පැත්තකින් දාලා තියාගත්තන ටයි බීම් බඳින වෙලාවට ටයි බීම් එක දාන දවසේ ඒ ටික ඔන්න කලින් දාලා තියාගත්තනම් කොන්ක්‍රීට් දාලා කම්බි දාලා එක තියාගත්තනම් බිත්ති බඳින්න ගන්න වෙලාවදී ඔකේ හයි වෙලා. ඉතින් ඒ ටික ආයෙත් අරගෙන පුළුවන් මේ බිත්ති උඩින් තියන්න. හරි ඔයගලන්ට දැන් මේ පේන්නේ බිත්ති බැඳගෙන යනකොට කොයි විදියකට බිත්ති බැඳෙන්නේ කියන වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න බිත්ති බැඳෙනකොට ඕගොල්ලන්ට හරියට සුපර්වයිස් කරන්න කෙනෙක් සයිට් එකේ ඉන්නව නම් බිත්ති බැඳලා ඉවර වෙනකොට මෙන්න මේ විදිහට තමයි සයිට් එක තියෙන්න ඕනේ. ඒකෙදි මේ තියෙන්නේ වෝල් සෙටින් අවුට් එකක් කරන විදිය. එතකොට මේ වෝල් සෙටින් අවුට් එක කරද්දී දැන් මේ අපි කරගෙන යනකොට අපි පාවිච්චි කරන උපකරණ එතකොට අපි කොහොමද මේක කරන්නේ අපි අපේ සයිට් වල අනිවාර්යයෙන්ම ඉංජිනේර කෙනෙක් හිටියා අපි කන්ස්ට්‍රක්ෂන් කරන කාලේ. ඉතින් ඒගොල්ලෝ හරියට තිතට මේවා බලලා මේගොල්ලන්ට මොකද මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ළඟට අවුරුදු 20ක එක්ස්පීරියන්ස් එකක් තියෙන ඉංජිනේර කෙනෙක් ආවත් අපි ළඟට මාස 6ක ට්‍රේනින් එකක් ඉවර වෙලා එන ඉංජිනේර කෙනෙක් ආවත් අපි මේ ඔයාලට කියලා දෙන දේ අපි මේ හැමෝටම කියලා දෙනවා හැමෝටම උගන්වනවා එතනකොත් මේවා එකින් එකට ලියලා මේ අපි කරගෙන ගිය වැඩපිළිවෙල තමයි අපි ඔයගලන්ට දෙන්නේ. එතකොට මේ වැඩපිළිවෙල ඔයගලන්ට දෙන්න කලින් අපි අපේ ඔෆිස් එකේ අපේ යටතේ වැඩ කරපු හැම ඉංජිනේර කෙනෙක්ටම අපි මේවා කියලා දීලා ඒගොල්ලන්ට මේ රිපෝට් දීලා මේ රිපෝට් දාන්න සිස්ටම් එකක් දීලා තියෙනවා. ඉතින් එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි සයිට් එක පේන්නේ අපි කරපු සයිට් පේන්නේ මේ විදිහට. මොකද අපේ ඉංජිනියර්ස්ලා මේවා හැමදේම චෙක් කරා ඒගොල්ලන් සිග්නේචර්ස් දාලා මේ හැමදේම මේ විදිහට තිබුණා හරියට තිබුණායි කියන එක අපිට දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි ඔයගලන්ට ගයිඩ් කරන්නේ හරි මේකට අදාළ හොඳ කෙනෙක් අපි එවනවා. ඒකෙදී ඔයගොල්ලෝ මෙයාව තෝරගෙන මෙයාගේ මේ වැඩේ කරගන්න ඕනේ. ඒකෙදී අනිත් දේ තමයි මට ඔයගලන්ට කියන්න තියෙන අනිවාර්යෙන් අපි ඔයගලන්ට කන්ටැක්ට් කරලා දෙන ඉංජිනේරගේ හරි TO ගේ හරි සුපර්වයිසර්ගේ හරි රේටින් සිස්ටම් එකක් අපි හදලා දෙනවා. ඒකෙදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් එයාලට අදාළව රේටින් එකක් කරන්න. ඒගොල්ලෝ හොඳට වැඩේ කරාද සුහදශීලීද අනිත් එක ඔයගලන්ට අවශ්‍ය කාරණා ඔක්කොම යාගෙන් දැනගන්න පුළුවන් වුණාද අපි කෙනෙක්ට මුදලක් ගෙවනව නම් අපිට සාධාරණ සර්විස් එකක් එතනින් ගන්න ඕනේ. එනේ මේ විදිහට අපි කාට හරි සර්විස් එකක් අපි කාගෙන් හරි ගන්නව නම් එයාලා හරියට අපි ගෙවන ගානට සර්විස් එක දෙන්න ඕනේ. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ අපේ රේටින් එක ඇප් එක හරහා ඒගොල්ලන්ට රේටින් එකක් දෙන්න. ඒගොල්ලන්ගේ වැඩ හොඳ නැද්ද නැද්ද කියන්නේ මොකද සමහර වෙලාවට ඩිග්‍රී එක අරන් එළියට ආවට හැමෝම මේ මට්ටමේ නැහැ. හැමෝම දක්ෂයෝ නෙමෙයි. අපිට අවශ්‍ය දක්ෂයෝ ටික විතරක් අරගෙන අපි වැඩේ කරගමු. මොකද හැමෝම මේ මට්ටමේ නැති හින්දා අපි එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. හරි ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන අපි කරගෙන ගිය සයිට් වල ෆොටෝස් කිහිපයක් ඔයගලන්ට පේනවා ඇති වෝල් සෙටින් අවුට් එක කරලා බිත්ති බැඳිලා තියෙන විදිය. ඉතින් බිත්ති ටික බැඳිලා ඉවර වෙනකොට තාක්ෂණ ශිල්පයේ ඔයගලන්ගේ සයිට් එකට එවන TO සුපර්වයිසර් ඉංජිනේරකින් කවුරු හරි කෙනෙක් අපිට ඕනේ මෙන්න මේ ඩීටේල්ස් ටික දැනගන්න. ඒගොල්ලෝ අපි මෙතනදී හයර් කරන්නේ මෙන්න මේ විස්තර ටික දැනගන්න. මේකේ තියෙන බිත්ති වල හරි උසට බැඳිලා තියෙනවා. ඒ වගේම සිරස් ලෙවල් එක දොර ජනෙල් කවුළු නිවැරදි ස්ථානවල තියෙනවද
මොකද හැම තිස්සෙම ඔයගොල්ලෝ මතක තියාගන්න අපි උනත් සයිට් එකට එවන ඕනම වෙලාවක ඕනම ඉංජිනේර කෙනෙක්ගේ අතේ ප්ලෑන් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ප්ලෑන් එකක් නැතුව සයිට් එකට යනවා කියන්නේ මොකද ප්ලෑන් එකක් නැතුව නිකන් සයිට් එක බලලා එන්න යනවා නෙවෙයිනේ. ඒතර අනිවාර්යෙන් එන හැම කෙනෙක්ගේ මතේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ නයිඩියදෙත් ඔයාගේ සයිට් එකේ ප්ලෑන් එක තියෙනවා. එතකොට යාළ මේක ගැන අධ්‍යයනයක් කරලා තමයි ඔයාලා සයිට් එකට එන්නේ. ඒ වෙලාවෙදී ඔයගලන්ට අහන්න තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේක ගැන දන්නා වගේ දන්න දැන් මේක ගත්තට පස්සේ ඔයගොල්ලෝ මේක ගැන දන්නවනේ. එතකොට මෙන්න මේ කරුණු ටික අනිවාර්යෙන් ඕගොල්ලෝ මෙන්න මේ කරුණු ටික තමයි ගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මාක් කරලා දෙන ඔයගලන්ට මේ ෆොටෝ එකේ පේනා වගේ මෙන්න මේම හැම එකක්ම නියමිත උස තියෙනවද, සිරස් ලෙවල් එක තියෙනවද, දොර channel කවුළු වල නිවැරදි ස්ථාන වල තියෙනවද, නිවැරදි ප්‍රමිතියේ බිත්ති බැඳලා තියෙනවද, ප්‍රමිතිය ගැන වාර්තාවක් ලබා ගන්න මෙන්න මේ කරුණු හතර එකතු කරලා ඔයගලන්ට පුළුවන්. ඊට පස්සේ අපි කලින් අවස්ථාවලදී කතා කරා වගේම මේ අවස්ථාවෙත් අපි කරන්නේ අපි කලින් ඇස්ටිමේට් කරපු මුදලයි ඇත්තටම වියදමයි සංසන්දනය කරලා බලා ගන්න. ඔයගලන්ට අවස්ථාවක් මෙතනදී ලැබෙනවා. අමුද්‍රව්‍ය වල ප්‍රමාණ වල වෙනසක් આવොත් ආයෙම බලන්න හරියට මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද ඇස්ටිමේට් කරනවා නම් වර්ග 1000ක ගෙදර මේ තියෙන බිත්ති ටිකේ යන්නේ බ්ලොග් ගල් 1500යි හරි 2500යි හරි කියලා ආයෙමත් 3000ක් වෙන්න බැහැනේ. මොකද එහෙනම් වෙන ගෙදරක බිත්තියකුත් ඔයත් එක්කම බැඳලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඇත්තම කිව්වොත් මේක තනියම දියක් හදාගන්න කෙනෙක්ට විතරක්ම නෙමෙයි. අපි වගේම කන්ස්ට්‍රක්ෂන් කරන තවය ඉන්නවනම් මේක ඒගොල්ලන්ට වාසියක්. මොකද අපි ප්ලෑන් එකක් ඇඳලා දෙනවා, BOQ එකක් හදලා දෙනවා, හරියට ගේ හදන්න යන හරි මැස්ටිමේට් එක, ඊට පස්සේ ඒවට යන වියදම, මැටීරියල්ස් ක්වොන්ටිටි එක මේ අපි කරනකොට අපි කරපුවා. ඒව ඔක්කොම ඔයගලන්ටත් අපි හරහා ලැබෙනවා. ඉතින් එහෙම බැලුවොත් ඇත්තටම මෙන්න කන්ස්ට්‍රක්ෂන් ෆර්ම් වල වාසියක් අපෙන් මේ ප්ලෑන් එක අරගෙන මේ ඔක්කොම ඩීටේල් ටික අතේ තියාගෙන ගේ හදන්න පටන් ගන්න. මොකද එහෙම වුණොත් යාළුවෝ ටික තියෙන්නේ විස්තර ඔක්කොම අතේ තියාගෙන බාසුන් නැහැලා ගෙදර හදලා ප්‍රොෆිට් එක සම්පූර්ණයෙන්ම ඒගොල්ලන් ගැතට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඩෝ වින්ඩෝ පොසිෂන් ඇන් හයිට් කියන එක. දැන් ඔයගලන් පේනවා ඇති මෙන්න මේකේ දාලා තියෙනවා හැම එකෙම හයිට් එක සාමාන්‍යයෙන් අඩි 5යි. ඊට පස්සේ එහෙම එහෙම ඔයගලන්ට මේකේ හැම ඩීටේල් එකක්ම දාලා තියෙනවා. ඔයගලන්ට මේ ප්ලෑන් එකේ පේනවා. මේ ප්ලෑන් එකේ තියෙන ජනල් දොරවල් වල විවර තියෙන ඕනේ ස්ථානවල මිමි තියෙන ඕනේ උසවල් වල මිමි හැම ගෙදර තියෙන හැම දොරක ජනේලයකම නෙමෙයි හැම විවරයක්ම සමහර වෙලාවට ඔයගොල්ලෝ හිතන්නේ ඕපනින් එකක් තියෙනවායි කියලා. අපි අර දොරක් දාන්නේ නැතුව පොඩි ඕපනින් එකක් තියෙන්නේ මේ අඩි 8ක් විතර උසට ඕපන් කරලා ඉවර එතනින් උඩ බිත්ති බඳින්නේ. ඒ වගේ හැම එකකම විවරයන් ඒකේ උඩ බිත්ති බැඳෙනවද, ඒක නිකන් පොඩි කොටසක තව පළහැම් බිත්ති බැඳෙනවද, ඒ වගේ හැම එකකම මේ විස්තර දාලා තියෙනවා. මේ හැම එකක්ම හරියට ඔයගලගේ අතේ තිබ්බට පස්සේ බාසුන් නැහැ තියෙන්නේ ඔයගලා ඇඳලා හදලා දෙන ප්ලෑන් එකට ගියේ හදන්න. ඕකේදී අපි පෙන්නන තියෙන්නේ වෝල් හයිට් ඇන් කොලම් හයිට්. වෝල් හයිට් ඇන් කොලම් හයිට් මේ විදිහට හැම කඩුවකම හැම බිත්තියකම උස සටහන් කරපු ප්ලෑන් එකක් ඔයගලන්ට ලැබෙනවා. 3D ප්ලෑන් එකක් ලැබෙනවා. ඒ වගේම තමයි 2D ප්ලෑන් එකකුත් ලැබෙනවා. එතකොට ස්ලැබ් එක දාද්දි උස අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රශ්නේ මෙතනදී ඔයගලන්ට විසඳ ගන්න පුළුවන්. මේ හැම එකේම උස හරි උසට ගත්තොත් මොකද පස්සේ ස්ලැබ් එක දාලා කණු කඩන්න ඕනේ නෑ. ඊට පස්සේ ස්ලැබ් එක දාන්නේ නැතිනාවට පස්සේ කණු පුරව ගන්න ඕනේ නෑ. ඉතින් ඒ වගේ දේවල් කරගන්න ඕනේ නෑ. මේ දේවල් හරියට මේ උසට අඩි 10යි අඟල් 4කට නම් තියෙන්නේ. එහෙම නැත්නම් අඩි 9යි අඟල් 4කට නම් තියෙන්නේ. එතනින් කොන්ක්‍රීට් එක නවත්තන්න කණු. ඊට පස්සේ මේ තියෙන්නේ බීම් ලේඅවුට් එක ඇන්ඩ් රේන්ෆෝස්මන්ට් ප්ලෑන් එක. මේකෙදී ඔබන අනිවාර්යෙන් දැනගන්න මේ දාලා තියෙන්නේ මේ විදියට බීම් වෙන්න ඕන විදිය තමයි අපි මේ ප්ලෑන් එකේ දීලා තියෙන්නේ ඔයගලන්ට. බීම් වල දිග පළල උස කම්බි වර්ගය කම්බි ප්‍රමාණ ස්ටිරප් වර්ග බැඳිය යුතු පරිතරය වගේ විස්තර හැම දෙයක්ම දක්වලා තමයි මේ ප්ලෑන් එක ඔයගලන්ට හදලා ඇඳලා දීලා තියෙන්නේ. ඔයාලට ඕන නම් ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ට පෙන්නලා මේක ඒගොල්ලන්ගේ උපදෙස් අනුව ක්‍රියා කරන්නත් පුළුවන්. ඒකෙදි මේවා හැම එකක්ම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් අපේ වෙනම මේ පැකේජ් එක ගත්තට පස්සේ Zoom meetings තියෙනවා. එතකොට ඒවට ඇඩ් වෙලා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට ප්‍රායෝගිකව ආවොත් මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඒකෙදි ඔයගලන්ට වෙන මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු තනි තනියම ගන්න පුළුවන්. එතන මේක ගන්න කට්ටියට අපි Zoom meetings උත් arrange කරනවා. ඒකත් එක්ක ඔයගලන්ට පුළුවන් හැම විස්තරයක්ම මේක ගැන හරියට දැනගන්න. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ slab perimeter plan එක.
මේ විදිහට ස්ලැබ් එකේ පිටතමිනුම් ටික අපි දෙන්නේ උඩ තට්ටුව හදද්දී කිසිම වෙනසක් නොවී වැඩ කරගන්න පහසු වෙන විදිහට. ඉතින් මේ මෙවි පරීක්ෂා කරගන්න නම් ස්ලැබ් එක දාලා ඉවර වෙනකම් ඉන්න ඕනේ නැහැ. මොකද මේක දැන් කරන ටෙක්නිකල් පාර්ට් එක දන්න කට්ටිය දන්නවා මේ ඩීටේල්ස් ටික ගන්න කොහොමද? ඒක ස්ලැබ් එක දාන්න කලින් මේගොල්ලෝ දන්නවා හරි. මේ ගාලේ තියෙන සැටලි මේ ඔක්කොම මිමිටි ගහරි. ඒ ඉන්න සැටලිම ගහනකොටම තමයි මේ හැම එකක්ම අනිවාර්යෙන්ම ඔබට චෙක් කරගන්න ඕනේ. හරි මේ තියෙන්නේ අපි කලින් එස්ටිමේට් කරන එක. මේක ස්ලැබ් එකට අපි කලින් එස්ටිමේට් කරපු එක. ඔබලන්ට පේනවා අපි කොහොමද දාලා තියෙන්නේ 10 කම්බි කොච්චර යනවද 12 කම්බි කොච්චර යනවද ඊට පස්සේ ස්ටිරප් කොහොමද යන්නේ 6යි 6ෙන් 9යි 6ෙන් ස්ටිරප් කොහොමද යන්නේ බයින්ඩින් සිමෙන්ටිස් වැලි මෙටල් හැම දෙයක්ම මේකේ එකින් එකට කොච්චර කියුබ් ගාණක් යනවද කම්බි නම් කම්බි කොච්චර ක්වොන්ටිටි එකක් යනවද ඒ වගේම වෙළඳ පොලේ මිලත් එක්ක ගැලපෙන විදිහට ඒක කොහොමද දාලා තියෙන්නේ හැම දෙයක්ම අපි ඔයගලන්ට මෙන්න මේ BOQ එකෙන් දෙනවා ඔබල මතක තියාගන්න මම මේ පෙන්නන BOQ කොටස් දෙකකට තමයි පෙන්නන්නේ මේ තියෙන්නේ අපි කලින් එස්ටිමේට් කරපු එක ගේ හදන්න කලින්ම ගෙදරට යන වියදම හරියටම දැනගන්න ප්ලෑන් කරමු එස්ටිමේට් එක තමයි මේ තියෙන්නේ මේක ඔයගොල්ලෝ හොඳට අධ්‍යයනය කරන්න මොකද මීට එහා යන්න බෑ ඒ හින්ද අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේකේ තියෙන දේවල් අධ්‍යයනය කරලා තියාගන්න ඊට පස්සේ ඔයගලන්ට මේ පේන්නේ අපි ස්ලැබ් එකක් ගහන්න පටන් ගත්තාම ඒකේ බීම් ලේඅවුට් එකයි රෙන්ෆෝස්මන්ට් ප්ලෑන් එකයි ඒකේ සැටලිම ගහලා මේ තියෙන කම්බි බැඳලා තියෙන විදිය ඔයගලන්ට පේනවා ඇති ෆොටෝ එකේ මේ ෆොටෝස් කීපෙම දාලා තියෙන්නේ කම්බි බැඳලා කම්බි බඳිමින් ඉන්න විදිය කොයි විදියටද කොච්චර නීට් එකේව තියෙනවා කියලා ඔයගලන්ට පේනවා ඇති ඉතින් මේ තියෙන ස්ලැබ් එක දාලා ඉවර වෙච්ච ගෙදරක ෆොටෝ එකක්. මේ ඔයගලන්ට පේනවා ඇති මේක උඩ මේ වතුර වගේ තියෙනවා. ඒ වතුර වගේ තියෙන වැහැල නෙමෙයි. වැස්සත් නැතත් අනිවාර්යෙන් අපි ස්ලැබ් එකක් දාලා ඉවර වෙච්ච ගමන් කරන්න ඕනේ. දැන් ඉවර වෙච්ච ගමන් කියන්නේ ස්ලැබ් එක දාපු ගමන් කරන්නේ නැහැ. දැන් අපි අද ස්ලැබ් එක දානවා නම් අනිවාර්යෙන් අපි වටේ ඔයගලන්ට මේ ෆොටෝ එකේ පේනවා ඇති වටේ මේ වැටියක් බැඳලා තියෙනවා. පේනවා ඇති මේ වටේට වැටියක් බැඳලා තියෙනවා සිමෙන්ති වලින්ම. ඒ සිමෙන්ති වලින් වැටිය බැඳලා මේකට වතුර පුරවලා තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ හිතන්නකො සමහර වෙලාවට ගේ වටේම වැටිය බැඳලා වතුර පුරවලා එක හරියන්නේ නැහැ. මොකද සමහර වෙලාවෙදී අර උස් පහත් තැන් තියෙනවනේ. එතකොට වැටිය එහෙම එහෙම කොටසින් කොටස කඩලා එහෙම ලස්සනට ගාන්න හැම එකකම වතුර පුරවලා තියන්න ඕනේ. දැන් මුළු ප්ලෑන් එකේම කැමුළු ස්ලැබ් එකේම වතුර පිරීලා තියෙන්නේ නැත්තම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න ගානට කොටසින් කොටස කඩලා ඒවට වතුර පුරවලා තියන්න එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ. දැන් මේක ඔයගලන්ට කරන්නේ ඉංජිනේර කෙනෙක්වත් TO කෙනෙක්වත් එන්නේ නැහැ. මොකද මේ වගේ දේවල් වලට අපි කෙනෙක්ව හයගන්න එක තේරෙන්නේ නැහැ. ඒ හින්දා වැටිය ගහගන්න එකයි ඒක මේ වතුර පුරවන එකයි ඔයගල කරගන්න. ඊට පස්සේ මේ බීම් ලේඅවුට් එකයි රෙන්ෆෝස්මන්ට් ප්ලෑන් එකයි ගත්තට පස්සේ ස්ලැබ් එකක නම් කීප අවස්ථාවකදීම TO කෙනෙක් හරි වොයිස් කෙනෙක් හරි කියන අධීක්ෂණ නිලධාරියෙක් එන්නම වෙනවා. මොකද ඇත්තටම කිව්වොත් අර ගෙදරක හයිය තියෙන ප්‍රධාන තැනක්නේ ස්ලැබ් එක කියන්නේ. ඉතින් අපි පොළව වගේ තමයි උඩ තට්ටුවේදී උඩ තට්ටුවේ පොළව තමයි ස්ලැබ් එක. ඉතින් ඒ හින්දා මේකත් අපිට අනිවාර්යයෙන්ම හොඳ හයිය හතිය තියෙන තැනක තියෙන විදිහ තමයි හදාගන්න ඕනේ. ඉතින් ඒකෙදී බීම් බොටම් ගහලා ඉවර වෙන ගමන්ම හරි මූසවල වලට තියෙනවද බලන්න එන්න ඕනේ. මම මේ කියන්නේ අධීක්ෂක නිලධාරියෙක් ඕගලන් සයිට් එකට ගෙන්න ගන්න ඕනේ අවස්ථා ටික. දෙවැනි එක ෆෝම් වර්ක් එක ඉවර වෙන ගමන් තට්ටුව ලෙවල්ද කියලා බලන්න එන්න ඕනේ. තුන්වෙනි එක බීම් එකේ කම්බි කූඩු බැඳලා ඉවර වුණාම ප්ලෑන් එකේ තියෙන විදිහට කම්බි බැඳලා තියනවද බයින්ඩින් බැඳීම නිවැරදිව කරලා තියනවද කියලා බලන්න එන්න ඕනේ. හරි අනිත් දේ තමයි දැන් මේගොල්ලෝ මෙහෙම සයිට් එකට එනකොට අතමණවන්නේ ඉන්න බෑ. මේගොල්ලන්ට මේව කරන්න අවශ්‍ය උපකරණ තියෙනවා. ඒ උපකරණ අරගෙන තමයි මේගොල්ලෝ මෙහෙම සයිට් එකට එන්න ඕනේ. මොකද S2 න් බලලා මේ කිසිම දෙයක් අපිට තීරණය කරන්න බෑ. කම්බි ඔක්කොම ඊළඟ එක තමයි කම්බි ඔක්කොම බැඳලා කන්ඩියුට් මේ එනකොට ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ස්ලැබ් එකට දාන වයරින් එක ලයිට්ස් එහෙම තියෙනවනම් කන්ඩියුට් අපි එනවනේ එහෙම එරලා යොරනාට පස්සේ කම්බි හරියට බැඳලා තියෙනවද සයිඩ් බෝඩ් හරියට තියෙනවද සයිඩ් බෝඩ් ඇද වෙලාද අරගෙන තියෙන සයිඩ් බෝඩ් හොඳද ඒ වගේ හැම දෙයක්ම බලලා වාර්තා කරන්න ඕනේ. අනිත් එක තමයි ස්ලැබ් එක දාන වෙලාවට අනිවාර්යයෙන්ම එහෙම කෙනෙක් ඉන්නම ඕනේ. TO කෙනෙක් ඉංජිනේර කෙනෙක් සුපර්වයිසර් කෙනෙක් කවුරුම හරි. एक हरियाणा परीक्षा
තැනටම නිවැරදිව පෝකර් කරගන්න වගේ දේවල් කරගන්න යාළුවව පුළුවන්. ඔයාලට මේ පෝකර් කරනවා කියන වචනේ දන්නේ නැත්නම් කොන්ක්‍රීට් එක කොහොමද දාගෙන යන්නේ කියන ඒවා දන්නේ නැත්නම් ඔබලන්ට මේක බලන්න බෑ. ඒතකොට අනිවාර්යෙන් අපිට එහෙම කෙනෙක්ගේ උදව්වක් අපිට අවශ්‍ය වෙනවා. ඉවසි මේ තියෙන්නේ ඔබලන්ට ඇත්තටම කිව්වොත් දැන් අපි අර කලින් ස්ට්‍රීම් කරපු එකනේ තියෙන්නේ මේ තියෙන අපි වැඩේ කරලා ඉවරනාට පස්සේ සංසන්දනය කරන්නේ. කලින් මට ආවන ලක්ෂ 10ක් මේකට හරි දැන් මම වැඩේ කරලා ඉවරනහම මට ලක්ෂ 11ක් ගිහින් තියෙන්න බෑ කිසිම يعني හේතුවක් නැතුව අනිවාර්යයෙන්ම ලක්ෂ 10 නම් අපි ස්ටේට්මන්ට් කළේ අනිවාර්යයෙන්ම ලක්ෂ 10යි ගිහින් තියෙන්න පුළුවන් ඒ හින්දා අපි හැමතිස්සෙම ඔයගලන්ට කියන්නේ මේක සංසන්දනය කරලා බලන එක ඔයගලෝ අනිවාර්යෙන් කරන්න හැම පොඩි තැනදීම ඔයගලෝ මේක සංසන්දනය කරලා බලන්න අපි ඉස්සරහට කියලා දෙන්නම් ස්ලැබ් එක දාගද්දී විශේෂිත කරුණ මොකද්ද ඔයගලෝ දැනගන්න ඕනේ ඒ වගේම වියදම අවම කරගන්න පුළුවන් දේවල් අපිට තියෙනව නේද ඒ වියදම අවම කරගන්න පුළුවන් දේවල් කරන්න කොහොමද කියලා මම ඉදිරියේදී ඔයගලන්ට කියලා දෙන්නම් उदयी අනිවාර්යයෙන්ම ස්ලැබ් එක වතුරෙන් තෙමෙන්න ඕනේ. මම ඔයගලන්ට කිව්වා අර මේ පිටිපස්සේ ෆොටෝ එකක් තියෙන මෙන්න මේ වගේ වතුර පිරිච්ච පොඩි පොන්ඩ් එකක් වගේ තමයි ස්ලැබ් එක උඩ තියෙන්න ඕනේ. හරි. දැන් අපි පල්ලෙහා දඩුවේ ස්ලැබ් එක දාලා ඉවරනාට පස්සේ ඔයගල බලන්න ඇති ඒ කෙලිම මහලට ආවේ කියලා. මහලට ආවේ අපි පල්ලෙහා දඩුවේදී ඔයගලන්ට කියලා දුන්නා වගේම තමයි බිත්ති බැඳෙන. ඉතින් ඒ ඩීටේල්ස් ඔක්කොම අපි දෙනවා. කලින් පල්ලෙහා දඩුවේ බිත්ති බැඳෙන විදිහ කරා වගේම ඒකට අදාළ මිනි උස ඒව 3D වලින් දෙනවා 2D වලින් දෙනවා. ඒ වගේ හැම ඩීටේල් එකක්ම මේ විදිහටම දෙනවා. ඊට පස්සේ අපි ඉතින් යමු ගෙදර වහලට. ඊළඟට අපේ ගෙදර ප්‍රධානම තියෙන්න ඕනේ හොඳට තියෙන්න ඕනේ වටිනාම දේ තමයි වහල කියන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේකෙදී අපි වහලේ ලී ටික ගන්න ඔයගලන්ට කොහොමද යට ලී වල දිග, ඒව හයි වෙන තැන්, පරාල වල දිග, ඒව හයි වෙන තැන්, සිබිලින් ෂීට් ගන්න, ඒව සෙට් වෙන විදිය, රූපින් ෂීට් ගන්න, ඒවයි දිග පළල, ඒව සෙට් වෙන ආකාරය, ඒව ඔක්කොම ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදියට අපි බී සෝරි 3D එකෙන් දෙනවා. ඊළඟට ඔයගලන්ට කියන්න ඕනේ දෙයක් තමයි දැන් ඔයගලේ ඉඳන්කො සාමාන්‍යයෙන් ලී තෝරන්න යන එක්කෙනා ලී ගන්න යන එක්කෙනා වැඩිපුර ලී කැරි 10 2 3 දැම්මයි කියලා. එතකොට ඔයගලන්ට බිල චෙක් කරපු ගමන් අහු වෙන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ දැනගෙන හිටියත් නැතත් ඔයගොල්ලෝ වහලේ ගහණේව දන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් වැඩේ වඩු බාස්ට දෙනවනේ. වහලේ ගහන කෙනාට එහෙම එපා. මනුස්සේ අපිට වංචා කරන එක අපි කරන්න ඕනේ නවත්තන එක. එතකොට යාට වංචා කරන්න බැහැනේ. අපි ඒකට ඉඩ දීලා යා හොරා කියන එක වැරදි. ඉතින් මම මෙතනදි කියන්නේ ඕගොල්ලෝ හැමදේම හැම දෙයක්ම හොයලා බලන්න, හැමදේම හරියට වෙනවද කියලා බලන්න. එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන්. එතකොට කාටවත් අපිට අන්තිමේදී ඇනිල්ල දික් කරන්න දෙයක් නැහැ. මම ලක්ෂ 80 වෙන හදන්නේ හිටපු ගෙදර ලක්ෂ 100ක් ගියානි කියලා. මේ කාලේ ඒක වුණේ බඩුමිණේ වැඩිවීමෙන් හින්දා ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ඔයගලන්ට එස්ටිමේට් කරපු දෙයක් ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. හරි. මෙන්න මේ විදිහට ගත්තාම ඕන කෙනෙක්ට තේරෙනවා 10 ලී දික් කඩි 5 කොච්චරද ගන්න ඕනේ? දික් කඩි 10 ලී 5ක්ද 10ක්ද? ඒ වගේ හැම එකක්ම වෙනවා. ඔයගලට මේ පේන ෆොටෝ එකේ පේනවා ඇති මේ දාලා තියෙන්නේ සිවිලින් ෂීට් එක අතුරල. සිවිලින් ෂීට් එක ඔයගලන්ට ගණන් කරන්න ඕන 1 2 3 4 5 6 ඒ වගේ සිවිලින් ෂීට් කීයද තියෙන්නේ? සයිස් එක 4 4 සිවිලින් ෂීට් කීයද මේ තියෙන්නේ? එතකොට ඒක උඩින් කොහොමද අපි දාලා තියෙන්නේ ලී? ලී එළවල තියෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒ වය දිග කොහොමද? අපි වහලෙත් ඇත්තටම මේ වගේ විස්තරාත්මක සැලසුමක් දෙන්නේ ප්‍රායෝගිකව මෙවි ලබා ගන්න පුළුවන් වෙන විදිහට. ඔයගලන්ට තේරෙමෙදි. ඊට පස්සේ මේ තියෙන්නේ රූපින් ෂීට් එළවල තියෙන විදිහ. එතකොට රූපින් ෂීට් දෙකක් කොහොමද හරියට ගානට වැටෙන්න ඕනේ? ඒ වයම ඔය කළු ඉරි වලින් දාලා තියෙන්නේ ඒක. ඉතින් ඔයගලන්ට හැම එකක්ම බලන්න බුණා ඔයගලන්ට අපි වෙන වෙනම දෙනවා රූපින් ෂීට් 10 රූපින් ෂීට් කොච්චරක්ද යන්නේ 12 රූපින් ෂීට් කොච්චරක්ද යන්නේ 8 රූපින් ෂීට් කොච්චරක්ද යන්නේ ඒ වගේ හැම විස්තරම ඔයගලන්ට මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මම කිව්වේ මෙන්න මේක තමයි අපි ඔයගලන්ට මුලින්ම දෙන ස්ටිමේට් එක. මේක දාලා තියෙනවා අපි කොච්චර යටලි මොන මොන සයිස් වලින් දික් අඩි ගන්න ඕනේද ඊට පස්සේ කොච්චර සයිස් වලින් يعني රූපින් ෂීට් කොච්චර සයිස් වලින් වෙන වෙනම කීයක් ගන්න ඕනේද ඊට පස්සේ සිවිලින් ෂීට් කොච්චර යනවද ඒ වගේ මේ හැම එකක්ම A to Z ඔයගලන්ට දීලා තියෙනවා. මීඩියා යන්නේ නැහැ. ඔයගල ගෙදර වෙනස් කරන්නේ නැත්නම් ඒ ගෙදර වෙනසක් මීඩියා වෙන්නේ නැහැ. මොකද
ගෙදර හදන්න යන බඩු වෙනස් වෙන විදියක් නැහැනේ ගේ වෙනස් වෙන්නේ නැත්තම් ඉතින් මේ තියෙන්නේ වහල හැදෙන වීඩියෝ එකක් ගන්න බලන්න පුළුවන් කොයි විදියටද වහල හැදෙන එක ලස්සනට ගානට ඇත්තමක මේ වීඩියෝස් වල තියෙන්නේ ඇත්තටම මෙහෙම හැදෙන හින්දා ඉතින් ඔබලා ගෙදරත් හරියට පිළිවෙලට හදාගෙන යනනම් මේ වීඩියෝ එකේ විදියටම තමයි ඇත්තටමත් හැදෙන්නේ මේ තියෙන්නේ අටවි ගහලා अवसाने ඔබල හැමදාම අනිවාර්යයෙන්ම AA කොටසට අදාළව කරන්න ඕන දෙයක් අපිට වහලෙට වැඩිපුර අපි ස්ටිමේට් කරපු ගානට වඩා වැඩිපුර ගියාද ඊට වඩා හොඳයි ලාභයි අඩුවෙන් ගාන අඩුවෙන් කරගන්න බුණාද මොකද ඔබල හිතන්නකෝ මෙතනදී අපි දෙන්නේ උගලන්ට වියදම විතරනේ බඩවලට යන වියදම විතරනේ එතකොට උගලන්ට බලන්න පුළුවන් සමහර දේවල් වලින් ඒව ඇඩ්ජස් කරගන්න පුළුවන් වෙලාවල් එන එතකොට මේව ප්‍රොෆිට් කරගන්න ක්‍රම තියෙනවා ඉතින් මම ඔයාලට කිව්වා අපි සූම් මීටින් එකක් කරා ඒ වගේ සමහර දේවල් වල ගණන් අඩු කරගන්නේ කොහොමද කියන එක අදාළ කොටසින් කොටසට උගලන්න කියලා දෙනවා මේකෙදී උගලන්න බලන්න පුළුවන් සංසර්ධනය කරලා වැඩි වෙලාද අඩු වෙලාද වැඩි කරගන්නේ නැතුවයි ඉන්න ඕනේ අන්තිමට බලලා අනේ අයියෝ වැඩි වෙලානේ කියලා හිතන්න තියාගන්න එපා හැමතිස්සෙම ඔගොල්ලෝ ගාව කලින් දුන්න එස්ටිමේට් එක තියනවනේ හරි ෂීට් මෙච්චරයි මීට එහා යන්නේ නැහැ එහෙම කියලා ඒ ටික චෙක් කරන්න ඊට පස්සේ ඩෝ වින්ඩෝ ඩිසයින් එක. ඔයගලන්ට පේනවාද අපි නම් අපේ අපි කන්ස්ට්‍රක්ෂන් කරනකොට අපි මේ වගේ සිම්පල් ඩිසයින් එකක් තමයි හැමතිස්සෙම හැම ගෙදරටම දාන්නේ. ඒකට හේතුව අපි බල්ක් එකක් තමයි හදවගන්නේ. ඒ බල්ක් එක හදන වෙලාවට ඕල්ම ගෙදරකට ඒක ගිහින් අල්ලන්න පුළුවන් වෙන විදිහට ස්ටෑන්ඩඩ් සයිස් එකක් තියෙනවා. ස්ටෑන්ඩඩ් ඩිසයින් එකක් තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් කරන කෙනා අපි ලොකු කන්ස්ට්‍රක්ෂන් ප්‍රමාණයක් කරන හින්දා අපි වගේ ආයතනයකට කරපු හින්දා අපි වගේ ආයතනයකට ඒ දේ අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් නමුත් සමහර වෙලාවට ඔයගොල්ලෝ කැමති වියවැල් දාලා හදාගන්න, ලූවස් දාලා හදාගන්න, ඒ වගේ හදාගන්නවා නම් අපි මෙන්න මේ පෙන්වලා තියෙන ඩිසයින් එකේ විදිහටම ඔයගලන්ට පෙන්වනවා කොහොමද මේවට ලූවස් දැම්මහම එන්නේ, ඩිසයින් එක කොහොමද මේ විදිහට 3D එකෙන් බලාගන්න පුළුවන්. දැන් සමහර කැමති ඉන්නේ ජනේ පියනේ හතරට කඩන්න, ඊපස්සේ කොටස් කීපයකට කඩන්න, ඒ වගේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ හැම එකක්ම මේ විදිහට 3D එකෙන් බලලා කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ දොරජනල් වලට යන අමුද්‍රව්‍ය සහ ඒවට වැය වෙන මිල ගණන් පිළිබඳව අපි කලින් දෙන මුලින්ම දෙන BOQ එක. ඉතින් මේකෙන් ඔබලන්ට පුළුවන් මේ ගණන් වලට අදාළව ඒ බඩු ටික මිලදී ගන්න. මේ තියෙන්නේ ඔයගලන් ඊට පස්සේ දැනගන්න මේකෙත් එකින් එක දාලා තිනවා ලේබර් එක කොහොමද වෙන්නේ ඒ විස්තර ගණන් බිම. එතකොට අපි කලින් එස්ටිමේට් කරපු එකයි පස්සේ ගණන් හදලා ඉවරනහම වෙන විදිහයි අතර සංසන්දනය කරන්න තමයි අපි මෙන්න මේ පෙන්වලා තියෙන BOQ එක ඕගලන්ට දෙන්නේ.